අයිබෝවන් සුබ දවසක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් සානක ගැන යළිත් සමාජ මාධ්‍ය විශාල කතා බහක් මතුව තිබෙනවා. ඒ මේ දිනවල පැවැත්වන සිම් ඇෆ්‍රෝ T10 ක්‍රිකට් තරගාවලියේදී සිදුවුණු සිදුවීමක් හේතුවෙන්. දසුන් සානක මෙම තරගාවලියේ සිය නායකත්වය ලබා දෙන්නේ හරාරේ බෝට්ස් කණ්ඩායමටයි. පසුගියදා පැවති තරගයකදී දසුන් සානක ප්‍රමුඛ හරාරේ කණ්ඩායමක ජයක් ලැබුවා. කෙසේ නමුත් මෙම තරගයේදී කාගෙත් අවධානය යොමු වූ සිදුවීමක් සිදු වුණා. ඒ ප්‍රතිවාදී පෙළෙහේ ක්‍රීඩක ටෂිංගාහට පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසීමට ලබා දී තිබූ කාලය ඉක්මවා යාමයි. එය සාමාන්‍යයෙන් තප්පර 60ක් වුවද ඊට වඩා වැඩි කාලයක් ගතවීම හේතුවෙන් ක්‍රීඩා නීති අනුව අවශ්‍ය නම් ඔහුව නිසකයෙන්ම දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සැලකීමට හැකි වෙනවා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී බෝට්ස් නායක දසුන් සානකගෙන් තරගයේ විනිසුරු විමසා සිටින්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයාට පිටියට පිවිසීමට තිබූ වේලාව ඉක්මවා ගොස් ඇති බවත් ටයිම් අවුට් අභියෝජනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍යද යන්නයි. කෙසේ නමුත් නායක දසුන් සානක විනිසුරු පෙන්වූ ටයිම් අවුට් අභියාචනය අනවශ්‍ය බවට ප්‍රතික්ෂේප කර ඇති අතර ප්‍රමාදූ පිතිකරුට ප්‍රතිකරණය සඳහාද අවස්ථාව ලබා දී තිබෙනවා. දසුන් සානකගේ මෙම තීරණය සහ නායකත්ව ගුණාංග විදෙස් ක්‍රීඩා මාධ්‍ය තුළ කතා බහට ලක්වන අයුරුද දකින්නට ලැබෙනවා. දසුන් සානක යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ T20 සහ එක්දින තරඟවලදී බොහෝ කාලයක් නායකත්වය ගෙන කටයුතු කරමින් ආසියානු කුසලානයක් පවා ශ්‍රී ලංකාවට දිනා දීමට කැප වූ නායකයෙක්. මේ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වන සනත් ජයසූරියගේ සේවය ඉදිරියටත් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා කරන බව තමයි වාර්තා වෙන්නේ. ඒ මේ වන විට සනත් ජයසූරිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන ඇති සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.